ඉකුත් යහපාලන රජයේ සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ආගමන හා විගමන පනති යටතේ අත්අඩංගුවටගෙන මේගමුව බහිෂ්ටත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් මෙම වන්දි මුදල ලබා දෙන ලෙසයි වීරවංශ මහතා ඉල්ලා සිටින්නේ. එහි විත්තිකරුවන් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලිලත් නිලධාරී එරංග රබුකැල්ල, ජ්‍යෙෂ්ඨ බලිලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. ඔහු පවසන්නේ 2015 වසරේ ඔක්තෝබර් මාස 23 වෙනිදා විදේශීය රටවල් තුනක පැවති සමන්ත්‍රණවලට සහභාගී වීම සඳහා ඩුබායි බලපිටත්වයාමට කටුනායක ගොන්තොටුපොළට පැමිණි බවයි. එහිදී ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර තමගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අක්‍රීය ගුවන් බලපත්‍රයක් බව ප්‍රකාශ කළ බවද පැමිණිලිකරු පවසනවා. ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තම නත්තරංගුවටගෙන මීගමුව බහිෂ්ටත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. ආගමන විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කෙරුණු නඩුව වසර 9කට ආසන්න කාලයක් විවාහ කිරීමෙන් අනතුරුව තමන්ව සියලු චෝදනාවලින් දෙදොස් කොට නිදහස් කළ බවත්, මේ තුළින් සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදු වූ බවත්, ඊට වන්දි ලබා දෙන ලෙසත් වීරවංශ මහතා ඉල්ලා සිටිනවා.